දැන් අපි එන්නේ ජනාධිපතිවරණයකට. කවුද අපිට විරුද්ධ වෙන්නේ? මේ රටේ මේ අයිතිවාසිකම් නැති කරපු පුද්ගලයන්නේ. එදා කවුද මේ රට පාලනය කරන්නේ? මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ. දැන් ඒ වෙනුවට එන අලුත් එක්කෙනා කවුද? නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ. මොකද්ද වෙනස? තාම කියලා තියනවද තමන් කරපු එක වැරදි කියලා? නෑ, අපිට හිරිහැර කරා. කියනවාද මෙතන තමන් මේ වෙඩි තිබ්බ එක වැරදි කියලා? නෑ, කියනවා උසාවියේ නඩු දාලා තියෙන අය වහාම පිට කරනවා. තමන්ගේ ෆැසිස්වාදයේ හැටියට දේපල රජයට අරගෙන රාජසන්තක කළ පෞල් සන්තක කරනවා. මේ අයිතිවාසිකම් නැති වෙනවා. අපි ආවේ මේ රටේ යම්කිසි හොඳ සමාජ ආර්ථික පදනමක් ඇති කළා ඊළඟ අවුරුදු පහේදී මේ රට දියුණු කරන්න. ආයෝජනයක් අරගෙන රැකියා ඇති කළා දියුණු කරන්න. ඒත් මෙතන ඇති වෙන්නේ වෙන කාරණයක්. දැද ලෝකේ තියෙනවා කොටස් දෙකක්. අන්තවාදීන් ඉන්නවා, වමෙන්ුත් අන්තවාදීන් එනවා, දකුණෙන්ුත් අන්තවාදීන් එනවා. අන්තවාදීන් ගණනාවක් එනවා. අන්න එක නවත්තන්න ඕනේ. අපේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී රාමුව අපි ආරක්ෂා කරන්න ඕනේ. අන්න ඒ කරන්න වැදගත්ම දවස තමයි නොවැම්බර් 16 වෙනිදා. එදා ඔබ දෙන ඡන්දයෙන් ඔබේ අනාගතය තීරණය වෙනවා. රටම ගිනි තබා බලය අල්ලා ගැනීමට උත්සාහ කරන කණ්ඩායම් පරාජය කිරීම ප්‍රගතිශීලීන්ගේ යුතුකමක් බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නේ. අපේ රට අභ්‍යන්තරේ රටේ ජනතාවට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබෙන්නට ඒක අපි අපේ පණටත් වැඩිය රකින්නට. ඒ නිසා මොනයම් හෝ ආකාරයකින් ෆැසිස්ට්වාදය, ඒකාධිපතිත්වය, ආඥාදායකත්වය හිස ඔසවනවා නම් මම තරයේම ප්‍රකාශ කර සිටිනවා සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග බලමුළු ගන්වලා අපි ඒ ෆැසිස්ට්වාදය පරාජය කරන්නට අධිෂ්ඨානය කරන්නට. දැන් රතුපස්සල ජනතාව ඉල්ලුව වතුර ලැබුණා උණ්ඩ. ධීවර ප්‍රජාව හලාවතේ තමන්ගේ ධීවර ප්‍රජාවගේ ආර්ථික අයිතිය වෙනුවෙන්, ඒ ඉන්ධන සහනාධාරය වෙනුවෙන් හඬක් නගනකොට ඇන්තනි ෆර්නැන්ඩෝ කියන මැතිතුමා එතුමාව මරලා දැම්මා. එවන් යුගයක්ද අපේ රටේ අනාගතේ? ඒකත් අපි නිර්මාණය කරන්නට ඕන. ඒ වගේම අර්ථසාධක අරමුදලට එහි සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව, වංචා දූෂණ පිළිබඳව මහ පාරට වැහැලා උද්ඝෝෂණය කරනකොට රොෂෙන් චානකව ඝාතනය කරා. එවන් යුගයක්ද අපේ රටේ අනාගතේ? ජාතිවාදය, ජාති ભેදේ, ආගම් වාදය, ආගම් ભેදේ පවතුරවල පිදුරු ගොඩවල් නිර්මාණය කරලා ගිනිකූරු ගහලා රටම ගිනි දැල්ලක් බවට පත් කරලා රට ගිනි තියලා හරි බලය ගන්න ක්‍රමයටද අපේ රටේ ජනතාව මේ ක්‍රමය විනාශ කරන්න ඕනේ කියන එසේ සිදුවිය යුතු නැහැ මිත්‍රවරුනි. සෑම දිනකටම නිදහසේ හුස්ම ගන්නට පුළුවන් ඒ යුගය අනිවාර්යෙන්ම 16 වෙනිදා අපි නිර්මාණය කරලා මම මෙයින් ඉදිරියටත් කියනවා මේට වැඩිය ලොකු නිදහසක් ලබා දීලා අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නවාමයි කියන එක ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම ජයග්‍රහී අනාගතයක් පතමින් පොණිහන්නේ බොහොම ස්තුතියි.